kili parotta. Chicken kebab. Chicken submarine. Step bread with chicken. ඒකට හම්බුණා මෙන්න මේ සෝස් එකත්. ඔන්න ගොඩක් අය ඉල්ලලා තිබ්බා නිගම්බෝ මිස්ටර් ඩීන් එක පැත්තයන් කියලා. ඉතින් ඔන්න ඔයාලගේ ඉල්ලීම සලකලා බලලා මං අද ගියා මිස්ටර් ඩීන් නිගම්බෝ. චිකන් කෙබාබ් රුපියල් 1050යි, චිකන් සබ්මරීන් රුපියල් 1150යි, කිලි පරෝටා රුපියල් 1100යි, මුට්ටියට රුපියල් 200යි, ස්ටෙප් බ්‍රෙඩ් විත් චිකන් රුපියල් 1050යි. මේ ඔක්කොන්නම ගියා 4550. මෙච්චර විශේෂ දෙයක් නම් මට සෙට් වෙන්නේ නැහැ. හැබැයි එච්චර විශේෂයක් නම් මට නම් සෙට් වෙන්නේ නැහැ. මේ කිරි පලාටගේ මේක මට එච්චර තේරුමක් නැහැ මේ කෑමනන්නේ. මන් දන්නේ කාලා දින කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මට ලොකු ස්පෙෂල් ගතියක් නම් නැත.
චිකන් කෙබාබ් එකේ නම් හොඳ ස්පයිසි ටේස්ට් එකක් එනවා. ඒ කන්න පාන් කැලි හිකුත් දිලා තියෙනවා. Not set much, I'm not set. Okay, that's one half. What do you mean? Sauce dila di nahi? Chama wala social media wala digarinna vidiyata social media wala market karana vidiyata product quality ekak midawada hondura tiyenna onne man kiyanne. Nikan mehema denna onne na. පොඩි අර යෝගට් කෝප්ප තියෙන එකක් අරන් ඒකට දාලා දුන්නා නම් ඕල නැහැ නේ ඉතින් 1500ක් ගත්තනේ. අනේ මන් දන්නේ මට තේරෙන්නේ නැහැ මචං. ආ බලමු සබ්මරින් එක කොහමද කියලා. පාන් කපන පිය නැහැ මේ. මේවා එකේ. Yeah. Tiya kutra sai. Ame cheese dali. Cheese wage.
මේට වඩා අඩු ගන්නට සුපිරි අයිටම් දෙන අලුත් කඩේ 1050ක් 1050කට වඩා දෙයක් කරන්න පුළුවන්. ලාභ දියන් අපි ඉගන්න වගේ බා අම්මෝ වන්දන්න එයාලගේ බෝඩරේ පට්ට කම්පැටිටර්ස්ලා ගොඩක් ඉන්නවා. ඉතින් එතකොට මේ වගේ වැඩ කරලා හරියන්නේ නැහැ. තව හිතන්න ඕනේ නේ. සමිහායකේ කැම කොච්චර රසයිද? පට්ටනේ. මන් දන්නේ මට සෙට් වෙන්නෙම නෑ. මට නම් සෙට්ම නෑ. Ah, dejar dos panes ya para
මේක දකිද්දි තවුල් වගේනේ. අනේ මන් දන්නේ මොකද්ද මේ කිරි කිරි පරාටා. කිලි කිලි පරාටා. මේක නම් ටිකක් රසයි. මේකත් රුපියල් 1150ක්. මේක හයි. අම්මගට ටික කැමති. කිලි පරාටේක නම් disgusting මචං. චිකන් කෙබාබ් මට ඇත්තට ලොකෝ සෙට් නෑ. ස්ටෙප් බ්‍රෙඩ් විත් චිකන්. මං කියන්නේ ඒක ටිකක් ඒක කන්න පුළුවන්. හැබැයි ඒකට ගෙවන ගාණත් එක්ක මං හිතන්නේ ඒක වර්ත් කියලා. මොකද විතර වඩා අඩු ගාණට කන්න පුළුවන් තැන් ඕන තරම් තියෙනවා මං හිතන්නේ. අලුත් කඩේ කොල්ලෝ ගහනා ඉතින් මුකුත් නෑ. ඒක සට සට ගාලා හරි අඩුවටනේ. ඊට වඩා හොඳ විදියට ඊට වඩා හොඳට සබ්මරින් එක ටිකක් විතර හොඳයි. සබ්මරින් එක ටිකක් විතර හොඳයි. ටිකක් විතර නේ සබ්මරින් එක හොඳයි. මේක 1050ක්. මම ඊට වඩා හොප්ස් යන මිෂලින් එකට ගියේ. කොහමරි මම යනකොට 8:45 විතර වෙලා. එතකොටත් චිකන් කෙබබ් එම ඉවර වෙලා ඉවරයි කිව්වා. ෂවර්ම කිසි දෙයක් නැහැ කිව්වා. මට බර්ගර් එකක් නම් මොනවත් තිබ්බේ නැහැ. මම එතෙන්ට ගියේ මම කරෝ ඉන්දියන් ලයින් එකේ සීන් එක ගන්න. ඒකයි මම කිරි පරාට එකක් ගත්තේ. ඒකත් එක්ක ෂවර්මයි කෙබබ් ඒ වගේ දේවල් ටිකක් ගන්න එක තමයි ට්‍රයි කරන් ගියේ. ඒකට මම ඉල්ලපු දේවල් එතන තිබ්බේ නැහැ. ස්ටොක් ඉවර වෙලා. විනාඩි 40ක් විතර යයි කෙබබ් එක සෙට් කරලා දෙන්නම් කිව්වා. මම ඉන්නවද කියලා හෙව්වා. මම ඕකේ කරා. ඊට පස්සේ විනාඩි 40ක් ගියේම නෑ. විනාඩි 40ක්ම ගියේ නෑ. විනාඩි 20කින් 25කින් විතර යා සෙට් කරලා දුන්නා. කරලා දුන්නා ඉතින් ඉක්මනට ඒක. ඒ තෝඩයක් කම්ප්ලීට් කරන ගොඩක් වෙලා ගන්නවා කියලා හිතනවා. මම එතන හිටපු ටික වෙලාවට මට තේරුණේ. ඔයාලා ඉල්ලුව මන් ඩේන් ගියා. ඔන්නෝගයි උනේ ඉතින් අන්තිමට. මම මෙහෙම කියන්න කැමති නෑ අත්‍තරම. මේ වට මගේ සල්ලි වේස්ට්. මං හිතනවා අපරාධේ මම ඉදන් කරේ. ජයනා මම මේ ගමුඩ ගියා. පෙට්‍රල් ටික අපරාධේ, කාලය අපරාධේ. සෝෂල් මීඩියා වලින් උස්සන්න පුළුවන් මාකට් එක. ඒත් ඔයා ඕනේ ඒක රැකගන්න කස්ටමර්ට හොඳ ප්‍රොඩක්ට් සෙට් එකක් දීලා. ඒක ඔයාගේ රෙස්පොන්සිබිලිටි එක. හොඳ දේ ඉතින් හොඳයි කියලා කියනවා දන්නවනේ. හොඳ දේ හොඳයි කියලා කියනවා. මගේ රෙකමෙන්ඩේෂන් එකෙන් කෙනෙක් තැනකට ගිහිල්ලා එතන වේස්ට් වුණොත් ඒක මට අවුල් පට්ටයන්. පුළුවන් තරම් සෝෂල් මීඩියා පැත්තත් ඔයාලා බලන්න. ඒ වගේම ඔයාගේ ප්‍රොඩක්ට් එක ගැනත් ඔයාලා බලන්න. මම කියන්නේ සවිස් දෙන කට්ටියට. සෝෂල් මීඩියා කරන කට්ටියට, සෙලිබ්‍රිටිස්ලාට, ඉන්ෆ්ලුවෙන්සර්ලාට මාකට් එක උසල දෙන්න පුළුවන්. ඒක රැකගන්න එක ඔයාගේ වගකීම. ඔයා ප්‍රොඩක්ට් එක හරියට දෙන්නේ නැත්නම් ලොවෙත් ඔයාගේ කස්ටමර් සෝෂල් මීඩියා හරහා හදලා දෙන කස්ටමර් බේස් එක ඔයත් එක්ක රැඳෙන්නේ නැහැ. එනවා, කනවා, යනවා, ආයෙ එන්නේ නැහැ. ආයෙ කෙනෙකුට එන්න දෙන්නෙත් නැහැ. එයාලගේ මාකටින් සයිඩ් එක ගොඩක් හොඳයි. එවන්ට එතන සර්විස් ගන්න ගියපුවාම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ප්‍රශ්නේ එන්නේ ප්‍රොඩක්ට් එක හදාගන්න, සර්විස් එක හදාගන්න, ගේමක් ගහ ගන්න පුළුවන්. මම ගියවලෙත් ගොඩක් සෙනඟ හිටියා. මාර සෙනඟක් හිටියා. ඉඳ ගන්නත් බැරි තරමට. ඉතින් එයාලව රැක ගන්න ඕවලා දැනගන්න ඕනේ. අර ඉන්ජෙක් කරන බර්ගර් ගිනා නැති මට මෙතන ඉඳන් ඒක පෙන්නන්න බැරි නිසා ඒක තීරුමන්නේ නැහැ. මෙතන උස්සන් ඇවිල්ලා කන එක පොයින්ට්ලස්. මගේ ටේස්ට් එක කොහොමද කියන මන් දන්නේ නැහැ. තව ප්‍රොඩක්ට් රේන්ජ් එකක් තියෙනවා. මම මේ දෙක තුනක් විතරයි ට්‍රයි කරේ ගියනලා. ට්‍රයි කරපු සෙට් එක නම් මට සෙට් වෙන්නේ නැහැ. සබ්මරින් එක කරේ. සබ්මරින් එක රසයි. හරි දෙහි ගැපපු ඇති, දෙහි ගැපපු ඇති. මම ප්‍රාර්ථනා කරනවා ප්‍රොඩක්ට් ටික හදාගෙන, සර්විස් ටික හදාගෙන ගේමක් ගහගෙන ලැබේවා කියලා. අවුලක් ගන්න එපා. මට නම් සෙට් වෙන්නේ නැතුව. ආය දවස ගන්න, ආය දවස ගන්න ඩින්න එකට ගිහිල්ලා බලමු තව මොනක් තියෙන කියලා කෑම. මේව නම් දෙන්න එපා. මොකද්ද මේ වැඩන්නේ කතා කරලා. සල්ලි දීලා ගන්න නේ අපි හංගන්න ගානට දාන්න එපා ප්ලීස්. අනේ කරුණා කරලා. මිරෝඩා සුපිරි කැම සෙට් එකක් අරගෙන මම ආයෙ දවසක බලන් ඉන්න මගේ යාළුව හැමෝම හම්බෙන්න එනවා. එතකන් ගිහින්නම් ආදරෙයි බලන් ඉන්න ඔයාලා හැමෝටම. ස්ටඩි මේක මේ මොකද්ද වෙලා? එක ඉටි වෙලා මැටි වෙලා අපරාධේ කුපුලත් shit උගලා පවුනේ අපරාධේ මැරුනේ. ඩෝගිස්ලාට දෙමු ඩෝගිස්ලාට. ඉන්දියාවේ කන්සෙප්ට් එක පට්ට. ඒක දැනගන්න ඕනේ අපි හරියට දැනගෙන ලස්සනට ඒ ගේම ගන්න. නැත්නම් නිකන් පරාලා ටිකක් දාලා ඒකට හොද ටිකක් දාලා මස්කැලලා දෙකක් දාලා බිත්තරයක් කුඩින් දාලා එහෙම දෙන එක නෙමෙයි. ඒකේ ඒ කන්සෙප්ට් එක හරියට වෙනවද කියලා බලන්න ඕනේ. නැත්නම් පට්ට ලස්සනට අපි දකිනවනේ සෝෂල් මීඩියා වල
ටික්ටොක් වල ඊට පස්සේ YouTube shorts වල ලස්සනට කොහොමද අර මුට්ටියෙන් මුට්ටියට පරාට එක දෙක දාලා පරාට ලේ එකක් දානවා, චිකන් ලේ එකක් දානවා, කජු ලේ එකක් දානවා, මුද්දරප් පලන් ටිකක් දානවා, ඊට පස්සේ ආයෙ පරාට දානවා, ආයෙ චිකන් දානවා, ඊට පස්සේ ආයෙ පරාට දානවා, ආයෙ චිකන් දානවා, ඊට පස්සේ දානවා. දන්නවද ලයින් එක දැකලා තියෙනවනේ? ඔදි දානවා, දාලා ඊට පස්සේ ඒක මුට්ටිය තියලා රත් කරලා එන ආතල් එකක් දීලා ඊට පස්සේ ඒක කෙහෙල් කොලේකට හරලා ඊට පස්සේ ඒක කනවා. ඒක පට්ට ආතල්, කනේ කටත් ආතල්, බලන් අපිටත් ආතල්. එහෙම තියෙනවද ඉතින්? අර ඒ ආතල් එක පව් මිනිසුන්ගේ කඩන එක. ඉන්දියන් කෑම පට්ට ඉන්දියන් ෆුඩ් වලට මං හරිම කැමති. මං හරි අපරාධික වේස්ට් කරන එක. මං වගේම තවත් හිතන කට්ටිය ඉන්න අපරාධික වේස්ට් කරන එක. අඩුම තරමේ ඔයාගේ ෂොප් එකේ විකුණන්න හොඳ නැති කෑමක් තිබුණා නම් මං ආවොත් මා වඳුන ගත්තොත් දෙයන එක මට විකුණන්න නැතුව ඉන්න. ඉතින් මගුලක් වුණොත් මං කියවනවා. ඉතින් දන්නවනේ, කියවනවා. එහෙම තමයි ඉතින්. එපා වැරදි කරන්න එපා මං වගේ උන්ට.